ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදමකොට වදාලෙ කරු දේශකයාණන් වහන්සේ. පෝජනය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්කවාලි සු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංම නිරාජස්ස, සුනන්ත සග්ගමොක්කදන් දම්මස්සවනෙ කාලෝ අයං බදන්තා දම්මස්සවනෙ කාලෝ අයං බදන්තා දම්මස්සවනෙ කාලෝ අයං බදන්ත නමෝතස්සෙ භගෙවෙතුවරහතු සබ්බ ධම්මි සුුව්පටි හතඥානචාරස්සෙ දසබලදරස්සෙ චතු වී සාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බෙ සත්තුත්්‍යමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ഞුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගවතුවර හතු සබ්බ ධම්මී සුව පටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරය දස්සෙ සබ්‍ය සතු තෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අර හතු සබ්බ ධම්මි සුුවපපටි හතඥාන චාරස්සෙ. දස බල දරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගතස්සෙ ස්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ උතුම්මු භාග්‍යුතුන් වහන්සීටේ මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ මාගේ මොවිින් වැරදි වචනයක් පිටිනොවේවා මිත්‍යාදෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්ම භාග්‍යොතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා සංගරත්නී අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා කෝටිලක්ෂයක් වැඩසිටින සියලුම ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලුම සත්පුරෂන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියල්ම සාාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙරාටම භාග්‍යතුන් වහන්සේගේම ධර්ම අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මය මවබෝධ කර ගනිත්වා සාධෝ සාධෝ සාදෝ ධර්මශ්‍රවනාබිලාසේ ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරණික පත්න අද මේ පිින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේවිසින් ඔබෙත් මගේත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්ුවාසෝ දහසක් ධර්මස්කන්දයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවනය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තුවන්නේ හද මේ උතුම්මූ සද්ධරම දේශනාව මුළු මහත් ලෝකයාටම ශ්‍රවණය කරවීම පිණිස එයුත්තුම් සද්ධරමදානමී පිංකම සඳහා දායකත්්‍යයන් අරගෙන කටයුතු කරන පින්වත් දෙපල අද මේ දේශනාවට සම්බන්ධ වෙනවා බදුුල්ල මහිියංගන පාර නොම්බර දෙසිය තිස්සයෙන් එක බී නිවසේ පදිංචි කනල් විජිත දැරණියගල පුතුනුවන් නදීරා දැරණිය ගල දියනිය රක්කිිත දැරණිය ගල කවීන්ද්‍ර දැරණිය ගල මුණපුරන් කියන මෙනි පින් අන්ත පිරිසයි එක දායකත්වය ගෙන කටයුතු කරුන් ලබන්නේ. එවගේ මනි දායිකත්වය අනුරාධපුර පියවරතුන අංක පන්සයේ හැට දෙකින් එකසිය හය ඊ නිවසේ පදිංචි කේකේ මිසිනෝනා මෑණියන් අනුලා බන්්ඩාර ගමගේ කියන මිනිමේ පවුලේ දූදරු පිරිසේකට එකතු වී අදමියුතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වේ දරන්නේ අපි ඒ පින් ඔත්තුන්ට සද්ධර්ම දේශනාව අවසානී පුුණානු මෝදනා කිරේම යාාරබුණින් අපි අදත් ධර්ම දක්ෂිනා ධරමානු ශාසන වාරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ අපේ පසුගිය සතියේ විශේෂදේශනාවක් ආරම්භ කරන්නටයෙදනා සංගානුස්සතිය නම් අනුස්සති භාවනාව වඩන යෝගාවචරියන්ට නිවන්දකින ශ්‍රාවකයන්ට මහත් උපකාරයක් සැලසෙන මේ භහග්‍යවතුන් වහන්සේගේ සම්බුදධ ශාසනී වැඩෙයින්න වැඩහිටපු එක අසංඛයක් කල්ප ලක්ෂයක් කියන අති දීර්ග කාලයා පාරමිතා පුොරාගනාාපු ගුණයිෙන් ප්‍රඥාවෙන් අග්‍රස්ථානට පත්වෙච්ච සාරිපුත්්‍ර මහරහතන් වහන්සේගේ චරිතය අලලා සිදුකරුන් ලබන දෙවන දේශනාවයි. අපේ පසුගිය සතියේ ඒ දේශනාව ආරම්භ කවස්ථාවේ කරුණු කිහිපයක් අපි පැහැදිලි කරා. සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ. භාග්‍යෝවතුන් වහන්සේට සැවැත්නුවර ජේතවනාරාමේ උපස්ථාන කරලා උන් වහන්සේ තමන් වාසේ කරන, වැඩින්නේ ස්ථානයට වැඩම කරලා භික්‍ෂුන් වහන්සේලාට අවවා දනුශාසනා දීලා භහාවනා කරන ස්ථානය අතුපතුගාල සම්කඩක් කෙලලා පාදයන් දෝවනය කරලා පල සමාපත්තියකට සම වදිනවා අදිිට්ඨාන බුට්ටාන කියන මේ වසීතාවේ ප්‍රකුණ කරල හිටපු නිසා උන්වහන්සේ අධිෂ්ඨාන කරපු මොහොතෙම නැගිටලා වැඩන්නකුටතුන් වහන්සට මිනි මේ වගේ විතර්කයක් පහල වෙනවා. පළමේෙන්ම පිරිණවන් පාන්නේ භාග්‍යවුතුන් වහන්සේලාද අගශ්‍රාවකන් වහන්සේලා ද කලා වර්චනය කළ බලන්නවා. ඒ විතර්කය පහලවෙනමත් එක්කම උන්වහන්සේගේ ඥානයට වැටහෙනවා පළමේෙන්ම පිරිනවන් පාන අගෂ්‍රාවකයන් වහන්සේලා කියලා. සාරිපුත්ත මහරහතැන් වහන්සේ ප්‍රමාධ නවී ඒ මහොතේ මආර්ජනය කරල බලන්නවා තමන්ට තව කොච්චර කාලයක් මේ ජීවිතේ ජීවත්තෙන පුළුවන්ද කියලා. ආවු සංස්කාරණයේ දිහා අභිඥ්ඥාවෙන් බලද්දී උන්වහන්සේට වැටහෙනවා තමන් වහන්සේ ජීවත්්‍යන ඉතුරු වෙලාතිනෙන තව දවස් හතයි. සාරපපුත්ත මහරාතන් වහන්සේ ඊළගට ආවර්ජනය කරල බන්නවා? කොහේදමවම පිරින්වන් පාන්නේ. එතකොට උන්වහන්සේට උන්වහන්සේගේ මැණියන් මො මතක් වෙනවා සාරී බැමිණිය කියල කියන්නේ රහතන් වහන්සේලා හත්නමකගේ අම්ම කෙනෙ කදිරිවනය රේවත මහරහතන් වහන්සේ උපසේන මහරහතන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේ සාරිපුත්්ත මහරහතන් වහන්සේ චාලා උපපචාලා සිසූපචාලා කෙන මේ රහත් තෙරණන් වහන්සේලා තුන්නම කියන හත් නමගේම අම්ම කෙනෙක් තමයි සාරී බැමිණියක් කල කියන්නේ හැබැයි ඒ තරම්ම පුණ්්‍යවන්ත දරුවෝ හදදෙනෙක් ලැබුවත් පෙර අකුසල කර්මයක් නිසාම මේ මෞතුමිය මිත්‍යදුෘෂ්ටිකයි සාරපුත්ත මහරහතන් වහන්සේ බලනව ඇයට මේ ජීවිතේ මාර්ග්‍යයක්පලයක් ලබන්න තරම් උපන ශ්‍රී සම්පත්ති ේරවාද කියලා එකොටන් වහන්සට පේනවා මේ බවේ සෝවාන් පලේ ලබන්න තරම් ඇයට උපනිශ්‍රය සම්පත්තියෙනවා ඒ කාගෙ බනක්කහල්ලද වෙනකාගෙවත්නෙවෙ තමන් වහන්සේගේම ධර්මදේශනාවක් අහලා සාරිපුත්ත මහරහත්තන් වහන්සේ කියල කියන්නේ අසං්‍ය ගණන් සත්්‍යයන්ට මාරකඵල ලැබෙනවිතයට බණ කියපු රහතන් වහන්සෙනවා සමචිත්ත පරියාය සූත්‍ර දේශනා කර අද්දි කෝටි ලක්‍ෂයක් දෙවිවරු ශ්‍රහත්භාාවේලා පෙළ තියෙනවා. අනිත් තුන්මාර්ගෙට පත් එච්ච දෙවිවරුන්ගේ ගණන ගණන් කරන්න බෑ කියල තමේ ධර්මය සඳහන් කළ තියෙන්නේ. මේ තරම් අන්නෙ ජනතාවට අනුග්‍රහයක් කරපු සාරිපුත මහරාතන් වහන්සේට තමන්ගේ අම්මව මිත්‍යා දුෘෂ්ටීම් බේරග්ඩ සමාර්ථෝනේ නෑ කියලා කවදාහර දවසක අන්න ජනතාව නිින්දා කරවි. මොකද. ොනතරම් හොඳ වැඩක් කළත් මිනිස්සු කතා කරන්නේම නරක ගැන එක පෘථක්ජන ස්භාාවය අපි දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කැපකිරීම නොකලනම් අපට මද සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව දේශනාව පවත්වනවා කියලා ඒනම් අපි වුනත් කතා කරනවා සාපුත මහතන් වහන්සේටේද තමන්ගේ මෑනියන්ම සසර මුද වගන්න පුළුවන් කම තිබුණන නමුත් උන්වහන්සේ දෙෙක් කලේ නෑ කියලා. අදපි උන්වහන්සේගේ චරිතයේ පිළිබඳව කතා කරොත් ඒ කාන්ති මොයි ප්‍රමාණය අපි කියනවා. හැබැයි වැරදි සිතුවිල්ලක්කෝ ආරයන් වහන්සේ නමක් කෙරහි ඇතිකර ගත්තොත් පින්වත්නය සිතුවිල්ලෙෙන්ම එකෙනාගේ නිරය විවරවෙන්න පුළුවන් අද කාලෙත් සමහර වෙලාවට අපිට දකිින් ලැබෙනවා මේ ආරයන් වහන්සේලා පිළිබඳව කිසි ගරුසරු භාාවයක් නැතුව සමහර දෙන කතා කරනවා. උන්වහන්සේට ගෞරවනිය නාමයක් වත් දෙ නැතුව සමහර වෙලාවට නම විතරක් පාවිච්චි කරන තැන් අපි අහල තියෙනවා පත් මමගේ සති දේශනවි පැදිලි කරා අන්්‍යා කොන්්ඩ්‍ය මහරහතන් වහන්සේ කෙලෙක් කියනෙ මේ හාහසනී සතර මහාතෙරවරුන්ටවත් අයිති ශ්‍රාවකෙක් නිව නමුත් ඒ උත්තමයන් වහන්සේ පිළිබඳව කෞද මේ මහල්ල කියන වැරදි සිතුවිල්ලකි පුදුණුත් ඒ සිතුවිල්ලිම්ම හිතන කෙනා නිරියට යනවා සෝවාන් කෙනෙක් කිිතුවතින් සකුෘදාගාමී වෙන්න බැරිබෙනවා සකදදාගාමි වෙච්චිෙනෙක්කි තෝ තනාගාමි වෙන්න බැරවෙනවා අනාගාමී වෙච්ච කිෙනෙ කොටහෙම හිතුරනං මේ බවේ රහත්වෙෙන්න්නෙ බැරිවෙනවා එතකොට කල්පනා කරල බලන්ඩ මයාරයන් වහන්සේලා පිළිබඳව වැරදි සිතක්කෝ ඉපදුනොත් ඉස් සිතුවිල්ලෙෙන්ම එකිනාාගේ නිරේ දොරවිවරවෙන්න පුළවා සාරිපපුත්ත මහරතන් වහන්සේ මේ කාරණාව විශේෂයම කල්පනා කරනවා මම මේ යුතු කමිටුනු කොළොත් අනාගතීමට අන්නෙ ජනතාව දොස් කියලා ඔවුන් අකුසල කරම කරගනි ඔය එහෙම කාරණාවක් මනිසා සාරිපොත්ත මහරහතන් වහන්සේ තීරණය කළා අම්මම මිත්‍යා දුෘෂ්ටයෙන් මොදවල මම ඉපදනු කාමරීම පිරිනුවන් පානව කියලා චුන්ද මහරහතන් වහන්සේට කතා කරලා සාරිපපු්‍ර හතන් වහන්සේ නියෝග කරනවා භික්‍ෂුන් වහන්සේලා පන්සේකට සූදානා වන කියලා චුන්ද මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පන්සේ නවකට සාරිපපුත්ත මහරහතන් වහන්සේ එක වඩින්න පනිවිඩේ දැන්නුවම උන්වහන්සේලා සේනාසන්න තැන්පත් කල්ලා එකන උන්වහන්සේලා එතිනී වඩිනකුට නිකම්ම යන්නේ නැහේ උන්වහන්සේලා දගත්තු දන් ටු ද පිළිවෙලකට තැන්පත් කරල්ලා දූවිලි නොවදින අකුලන්න පුළුවන්ගේ අකුලල භාජන තියෙනවනං ඒවා වහලා පැන් තියෙනවනං ඒ විසි කරල වේලෙන තබල මෙි මේවාගේ සේනාසනයක සැකැස්විය යුතු සියලොමදේ සකස් කරල තමයි උන්වහන්සලා කුටං වැඩම කරන්නේ පත්න මේවට තමයි වත් පිළිවෙත් කියල කියන්නේ. අප ගේී සතියත් පැහැදිලි කරා වත් පිලිවෙත් සම්පූර්ණ නොකරන කෙනෙකුට නිර්වාණ මාර්ගය අවබෝධ කර ගන බෑ. සමහර වෙලාවට අදදත් බලන්න ධර්ම දේශනාව ශ්‍රවනය කරන්නට පැදුර දාගෙන වාඩි වෙනවා. නමුත් බණටික හලිවරන පස්සදී එල්ල පුතැනම පැදදුර දාල ැගිටලයනවා. වාඩිවෙච්ච තැන පුටුවදාල නෙට්ල යනවා පාවහන් පිළිවෙලකට තැම්පත් කිරීමක්නෙ තමන් හිට පිස්ථානය ඇමදීමක් කරන්නේනේ පංවත්නී මේවට කියන්නේ සිරිත් කියලා හැඳින්න්නුවට අපේ ලාංකික සංස්කෘතිය තුළ නිවන් දකින්න වනම් ඒ වත් පිළිවෙේත් පලවෙනිටම පොරලා තියෙනට ඕන. වත් පිළිවෙත් නොරකෙන භික්‍ෂුවට වත්පිළිවෙත් නොරකින කෙනාට පින්වත්න මේ බවේ මාර්ගපලයක් ලබා ගන්නට පුළුවන් කමක්නේ එනම් මේ වත්පිළිවෙත් ඉගනගෙන ඒවා පුරන්ඩ වීරය වඩනම කියල කියන්නේ ඒආන්තෙම තමන්ගේ නිර්වාණ මාර්ගය තවත් කොටසක් සම්පර්ණ කරගත්ත වෙනවා ඒ භාග්‍යතුන් වහන්සේ විශේෂකාරණාවක් කැටියට විනේ පිටිකේ සඳහන් කල තියෙනවා. දැ මේ භික්‍ෂුන් වහන්සේලා පන්සේ නමත් ඒ විදියට සේනාසන තැම්පත් කරලා කුටිය වහලා ඒ යතුරු කුටිය බාරවෙන්න භික්ෂුන් වහන්සේලට බර දෙෙනවා. මොකොද සාමාන්‍යින් සෑම පන්සලකම කොටි බාරව සේනාසන පනවන භික්‍ෂුන් වහන්සේලා ඉදල තියෙනවා. ඒත් සේනාසන පණවන භික්ෂුන් වහන්සේ ලාතරින් අග්‍රස්ථානය ලබපු මහරහතන් වහන්සේ තමයි දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ කතාාවත් අපට සාකච්ඡා කරන තිබනන මංහිතනව බොහෝසේම රසවත් විනේපිටකේ දම්මපද අට්ටකතාව මේ වගේ නොයෙක් තැංවල දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව තොරතුුරු ගණනාව අපට මොන ගෙහෙනවා නමුත් ඒ දීරිග වශයෙන් සාකච්ඡා කරඩ අපට මේක වෙෙලාවක් නෙබී අපි ඉදිරි දවසක ඒ උත්තමයන් වහන්සේ පිළිබඳවත් මේ විදිීයටම සාකච්චා කරමු. දබබමල්ල පුත්ත මහරහතන් වහන්සේ කියල කියන්නේ සේනාසන පනමවන්නන් අතරින් අග්‍රස්ථානය ලබ පුත්තුමයන් වහන්ේ මොකද මේ තෙරුන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට ගැලපෙන පරදි සේනාසන පවනවනවා. ආබිදම්මිකයන්ට ආබිදධම්මිකයන් ගෙළඟ සේනාසන පණවනවා. භහවනාවට කැමැති අය භහවනාවට කැමැති අයිලඟ සේනාසන පනවනවා. මේ විදියට තමන්ට ගැලපෙන ගැලපෙන පරදි සේනාසන පනවනවා තෙරුන් වහන්සේලා දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට පින්වත්න විශේෂ කැමැත්තක් දක්වනවා. ඒකට හේතුව තමයි මෙතෙරුන් වහන්සට විශේෂ හැකියාවත් තියෙනවා රාත්‍රී කාලේ තේජෝධාතුවට සමවැදිලා තමන්ග ඇංගිල්ලක් දල්වල ප්‍රදශයෙන් ප්‍රදේශයට ආලෝකය පතුරෝමි භික්ෂුන් වහන්සේලා වඩම්මගෙනයන්න පුළුව. ඒ තෙරුන් වහන්සේට තිබිච්ච විශේෂ හැකියාව. ඉති එනිසා ඕනෑම වෙලාවක රාත්‍රකාලයේ දුර බැහැරකවුනත් සේනාසන පණවන්න මෙ තෙරුන් වහන්සේට හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ විශ්මය ජනක සිදුවීම සමහර භික්‍චුන් වහන්සලා බලන්න ඕන කමටම උන්වහන්සේලා විහාරස්ථානයට වැඩම කරනවා බොහෝසීම හවස්සේලා. ඒ වෙලාවෙේ උන්වහන්සේලා කියනවමට හාවල්තන සේනාසනය පනමන්න තිබ්‍රණ කොඳයි කියලා නමුත් උන්වහන්සේලා වැඩිපපුර මිහෙමිල්ලන්නේ දබ්බ මල්ල පොත්ත මහරහතන් වහන්සේගින්. ඒ දබ මල් පොත්ත මහරහතන්හන්ස තුල පවතිනර. විශ්මය ජනක සිදුවීම බලන්න. එදි මේආකාරයට අරතෙරුන් වහන්සේලා සේනාසන තැන්පත් කරලා කොටිබාර භිකුන් වහන්සේලාට යතුරු බාරදීලා සාරිපොත්ත මහරහතන් වහන්සේ සමග භාග්‍යවතුන් වහන්සේ ලඟටයන්න පිටත්වෙන සෝදානම් වෙනවා. සාරිපොත්ත මහරාතන් වහන්සේ අමන් වහන්සේගේ දහවල් වාසය කර ප්‍රස්ථානය අතුගාල සේනාසන තැන්පත් කරලා දිවාස්ථානයේ ද්වාරී තොරළඟ ඉදගෙන ආපස්සට දිවා ස්ථානයේ දිහා බලලා සාරිපපුත්ත මහරතන් වහන්ස මිනිම මෙහහිම සිතු ඉල්ලක් පුොද ගනවා. මේ මාගේ අවසන්දර්ශනය යම් කාලයක් මේ දිහා බැලුවන ආයමත් කිසිම දවසක මේ දිවාස්ථානය දිහා මගේ බැලීමක්ටම් නෑ මේ දිහා බලන අන්තිම වතාවයි කියලා සාරිපපුත්ත මහරතන් වහන්සේ නොුවනින් ප්‍ර්‍යක්ෂ කරලා ඒ සිවෙල්ලි මුන්වහන්සේ දිහා බලනවා එහෙම බලලා භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන භාග්‍යතු වහන්සේ වැඩේ නිස්ථානයට ගිහිල්ලා භාග්‍යවුතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක හිඳගෙන සාරිපපුත්ත මහරතන් වහන්සේ භාග්‍යවුතු වහන්සටමි මෙහිෙම කියනවා. අනුජානාතුමී භහන්තේ භගවා, අනුජානාතු සුගතෝ මට අවසර දෙන සේක්වා ස්මීණි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක්වා සුගතියන් වහන්සේ මට අවසරදින සේක්වා පරිණිබ්බාන කාලෝ මේ ඔස්සක්්ටෝ මේ ආයු සංකාරෝ ස්වාමීණී මාගේ ආවෂීදැන් පිරිහිගිෙන යන්නේ ස්වාමීනි මට පිරිනිවන් පාන කාලයයි එයට අවසර දෙන සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගින් ඉල්ලීමක් කරනවා පිත්න භාග්‍යවතුන් වහන්සේලා කිසිම හේතුවක් නිසා කිසිම ශ්‍රාවකයකුට පිරිනිවන් පාන්න කියන්නෙත්නේ පිරිනිුවන් පාන එපා කිය ෙත්න එකට හේතු දෙකක් තියෙනවා යම් විටක භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවනම් හොඳයි සාරපුත්ත පිරිනිවන් පාන්න එහෙම කිව්ව නම් භාග්‍යවුතුන් වහන්සේ මේ මරණය වර්රනා කරා වෙනවා මොකද සාමාන්‍යයෙන් ගත්තතින් රහතන් වහන්සේ නමක් නිවන්සුවයේ විදින්නේ පිරිනිවන් පැවෙන් පස්සේද. එනිසා රහතන් වහන්සේ නවකට ජීවත් වෙලා ඉන්නවට වඩා පිරිනිවන් පානෙක තමයි ලොකුමලාබිය. හැබැයි එහෙම එහෙම භාග්‍යවුතු වහන්සේ ප්‍රකාශයක් කරලා තිබුණ නම් අන්නෙ ජනතාවට කිසිම පිනක් කරකට ඉඩක් ලැබෙන්නේ. දැ භාග්‍යතු වහන්සේ විනේනීතියක් පණවල තියෙනවා භික්‍ෂුන් වහන්සේ නමකට ලැබිච්ච දානය අදම වල්ලඳල අදම අවසංකරන්න ඕන නැවත හෙට දවසට කල්තබාගන්න බෑ ඇයි මෙහම විනේනීතියක් භාග්‍යතු වහන්සේ පණවල තියන්නේෙ. බිල්ලට්ටසීස මහරාතන් වහන්සේගේ එක්තරා ක්‍රියාවක් නිසා තමයි භාගතු වහන්සේ මේ විනි සිික්ෂා පදී පෙනෙේවී. රහතන් වහන්සේලාට පින්වත්ති පුළුවන් ධානය මවලවලදන්න. රාතන් වහන්සේලාට පුළුවන් අල්පඌූ ආහාරය කනුත් යපින්න. පින්වත්නී යම් බිටක රහතන් වහන්සේලා ධානිය මවාගෙන වැළදුවන එහෙනං උතක් ජන කිසිම සත්්‍යයෙකුට තමන්ගේ නිවන වෙනුවෙන් පිනක් දහමක් කර ගණ්ඩ පුළුවන් කමක් ලැබිඳිනේ. බෙල්ලටටසිස මහරහතන් වහන්සේ පි්ඩපාතය කරග නැවිල්ලා ඒ පිණ්ඩපාතිය අව්‍යදාල වේලනවා. වේලපු ආහාරෙන් කොටසක්කාරගෙන වතුර ටිකක් දාලා උන්වහන්සේක වලදලා හන්ස න තක් නිරෝධ සමහපත්තිර සමවදිනවා. නැවතත් දින හතකට පස්සේ නැගෙට ලර දානේ නවතත් වලදෙනවා. කොටසක් වලඳල ඉතුරු කොටසතියලා ආයිමත් නැවත දින හතක් නිරෝධ සමපත්තියෙන් වැඩෙඉන්නවා. මේ විදියට සා මේ විදියට බෙල්ල්ටිසි සමහරහතන් වහන්සේ මාස කිහිපියකට පස්සේ තමයි පිඩපාති වඩින්නේ. ඇති භික්‍ෂුන් වහන්සේ ලහනවා ස්වාීය ඔබහන්සේ බහෝකාලෙකට පස තමයි පිණඩපාති වඩිනව පයෙන්නේ මොකදි හේතුව කියලාහනවා. ඒවෙලාවේ මහරහතන් වහන්සේ තමන් වැඩයි නාකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. මේ කාාරාව භහග්‍යතුන් වහන්සේගේ ළඟට යනවා ගතු වහසේ ෙල්ලට ේ හතන් වහන්සේ වඩම්මවල දොස් කියනවා. ආන එෙදා විනිේ නීතියක් පනවනවා. කිසිම භික්ෂුවකට තමන්ට ලැබිච්ච ධානය අදදවස ලැබුණනං හෙට දවස වෙනකන් තියාගන්න බේ. එක අදම වලදල අදම අවසංකරන්න ඕන. එකට හේතුව තමයි එහෙම උනානං අන්න ජනතාවට පින්කරගන් අවස්ථාවක් නැති වෙනවා එතකොට මෙනි මේ වගේ කාරණාවල් භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තියෙන්නේ අන්න ජනතාව ගැන හිතලා හැබැයි රහතන් වහන්සේ නම පිරිනිවන් පෑමම තමයි උන්වහන්සට තින ලාභය නමු උන්වහන්සේ ලැහිම කරන්නේ ට ලැබ චෂ ඒ ලැබෙන ප්‍රමාණය වෙනකම්ම ඒ කාලයේ උන්වහන්සල වැඩවාසය කරනවා ැ මෙතන කියනවා භාග්‍යවතුන් වහන්සේලා කවදාවත් හා හොඳයි පිරිෙනවන් පාන්න කියලා එහෙම ප්‍රකාශ කිරීමක් කරන්න නෑ මොකද එහෙම කිව්ව ජනතාවහිතනවා මැරන්න කිව්ව කියලා එතොට මරණය වර්ණනා කරගේ වෙනවා ගිමතමයි පිරිිවන් පාන් පා කියන්නත්න මොකද ඔබවාගේ ගුණ තියන කෙනෙක් තව බොහෝ කාලයකට මේ ශාසනයට ප්‍රයෝජනයක් තියෙනවා එනිසා වැඩයින්න කියල එහෙම ප්‍රකාශ කිරීමක් කරන්න නිත්නේ මොකද එහෙම කිව්වෙන් පස්සෙදී කෙනෙ ගොට හිතෙෙන පුළුවන් සංසාරයේ ගුණකිව්වා කියලා එහම දොස් කියන්න පුළුවන් මොකද තව තව ඉන්න කියලා කියන්නේ සංසාරයේ දික්කර ගන්න කිව්ව කියන එක නමුත් භාගතුන් වහන්සේලා එහෙම කියන්න ත් නෑ එතකොට පිරිනුවන් පාන එපා කියන්න ෙත්නෑ පිරිනිුවන් පාන්න කියන්නෙත් නැහැ කියන මේ දෙකම නොකයා භාගෙතුන් වහන්සේ ලැමකද කියන්නේ සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේගේින් භාග්‍යතුරන්සි යනවා කත්ත පරණි බයි සාරිපපුත්වා සාරිපුත්ත කොහේදති පිරිණුවන් පාණි. සාරපපු්‍ර මහරතන් වහන්සේ කියනවා ස්වාමීනී මගද දේශයේ නාලක කියන ගමි මම එපදදනු කාමරී පිරිණුවන් පාන මම තීරණය කද. ඊළඟට බාගිත වහන්සේ ප්‍රකාශ කරන මිනිමිච්චරයි. මොකදද යස්සධදානිිත්වන් සාරිපපුත්ತ කාල මඥස ඒහනං සාරිපුත්ත කාලයේ දැනගන්න. එක කියන්නේ එයට කාලයේ දැනගන්නේ කෙල කියන්නේ එය කිරීම එය නොක්කිරීම නුබසතුයි. භගිතුනන් සොී ප්‍රමාණි විතර ප්‍රකාශ කරන්නේ. ඒ වෙලාවෙයි ාගයවතුන් හන්සේ ප්‍රකාශය කරල වරුණෙන් පස්සදී භාග්‍යතහන්සේ සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ ආරාතනාවක් කරනවා සාරිපත් ඉධන පනතේ ජෙට්ටබාතිකානං තාදිසස්ස භික්කුණෝ දස්සනං දුල්ලබං භවිස්සති මෙතැන් පටන් නොබගේ ජේෂ්ටෝ කනනිිෂ්ටෝ සහෝදරයන්ට ඔබ වැනි භික්‍ෂූන් වහන්සේ නමක් දැකීම දුර්ලවයි ොකද යි මෙතැන් පටන් ඔබව දකින්නට භික්‍ෂු සගරක්යට අවස්ථාවක් ලැබෙනිනේ ඒ නිසා සාරිපොත්ත දේසේහිනේ සංදම්ම එනිසා මේ පිරිසට දහම් දේශනාවක් පවත්වල පිරිණවන් පාන කියල භාගත වන්ේ ආරාධනාවක් කරනවා ම සාරපුත හරතන් වහන්සේ දන්නවා මේ භාග්‍යුතු වහන්සේ ආරාධනා කරේ මොනවගේ දේශනාවක් පවත් පන්නද කියලා භාග්‍යතු වහන්සේ වෙෙලාවේ සාරිපපුත්ත මහරාතන් වහන්සේ ගේින් ඉල්ලුවවෙ ඉර්දිී ප්‍රාති හාරය සහිත දේශනාව ඔකද සාරිපපුත්ත මහරාතන් වහන්සේ කියන්නේ බොහෝ සේම ධර්ම දේශන පවත්වපු ික්ෂුවක්. ද භාග්‍යතු ව හන්සේ මේ වෙලාව ඉල්ලන්නන්නේ දම් දේශනාවක් පවත්තන්නත් නෙවෙයි. එරදි ප්‍රාතිහාරය සහිත ධර්ම දේශනාවක් බලාපොරොත්තුවෙන්නේ. එකට හේතුවක් තියෙනවා. පිංවත්ති අපි වුුණාතුන් මෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ තුළ පවතින ඉර්දිමය හැකියාව පිළිබඳවේතරං අවබෝධයක්නේ. සාරිපපුත්ත මහරතන් වහන්සේ. ඉර්දි ප්‍රාතිහාරය පාණණක් කැටියට ප්‍රකටනේ ඉර්දි ප්‍රාතිහාරය පාණ්ණෙක් හැටියට වැඩිපුරම ප්‍රකට මුගලන් මහරහතන් වහන්සේ හැබැයි සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ ඉර්දි ප්‍රාතිහාය පාන ැති පින්වත්න්නේ උන්වහන්සේට බැරි නිසා නෙමි සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේට එරදි ප්‍රාති හාරය පාන පින්වති විශේෂය හැකියාවක් තියෙනවා නමුත් සාරිපුත මහරහතන් වහන්සේ අත්තිශේම නීහතමානය උත්තමන් වහන්සේ නවා යම් තැනක තමන් වහන්සේගේ එරදිිය ප්‍රකට කර නවස්ථාවක් ආවත් ඒ ආපු අවස්ථාවල් වලදි පවා නිහතමානී කමටම තමන් වහන්සේ ඒරදිිය සගව ගත්තු අවස්ථාවල් තමයි හෝ තැංවනල සඳහන් වෙලා තියෙන්නේ එක අවස්ථාවක් තම අපි පහුගේ දවසකත් ඒදේශනාව පැවැත්තුවා යක්ක පහර සෝත්‍රය සාරිපපුත මහරාතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ එක්ටරා හිස් භූමියක වැඩවාසය කරන අවස්ථාවේ බලවත් යක්ක්ෂය කැවිල සාරිපොත්ත මහරහතන් වහන්සගේ හිසට පහරක් කෙල්ල කරනවා මුගලන් මහරතන් වහන්සේ මේ යක්ෂ්‍යාව දැකලැවිවෙල්ලා සාරිපපුොත්ත මහර අතන් වහන්සේකින් හනවා පින්වත් සාරිපොත්තයන් වහන්සේ කොහොමද ඉවසන්න පුොළුවන්ද ඒ වෙලාවි සාරිපපුත්ත මහරහතන් වහන්සේ කියනවා පින්වත් මුගල්ලානයන් වහන්සේ හිසේ පොඩි වේදනාවක් තියෙනවා විලාබි මුගලන් මහරහතන් වහන්සේ ීන ආශ්චාර අත්්භූතය ස්වාමීණි. වහන්සටමි මහා බලවත් යක්ෂීකුය විලේ පහරදුන්නේ. ඒ පහර කොච්චර බලවද්ද කියෙලකීනවනං රියන් හත හමාරක්කු සඇතිකොට ගැහෝොත් පොළොව කඩාගෙන ඇත පොලො යට තියෙනනවලු යොදුන් දෙසීයක් කුස යොදුන් දෙසයක් පලල කයිලාසකොට පරවතයට ගැහුවනං පරවතේ කෑලි කෑලිවලට කොඩු වෙලායනවලු ඒ තරම් දරුණු පහරක් සාරිපපුත්ත මහරතන් වහන්සගේ හිසත වැදිීල හිසේ පොඩි වේදනාවක් තියනවක් කියලා කිව්වම එක හරි පුදුමයි ැ සාරිපුත මහරහතන් වහන්සේ තුළ පවතින හැකියාවක් මුගලන් මහරාතන් වහන්සේ විලාව යාගේ කළා සාම්‍යෙන් පෘත්ජනයකුටෝ වගේ ප්‍රකාශයක් කලානම් ඔහු තමන්ගේ මේ හැකියාව පිළිබඳව උද්ධමයට පත්වෙනවා තමග උද්දච්චකම ප්‍රකට කරන්න කියන්නත් පුොළුවන් ඕකොමොකදද ඕයිට වඩා දවසක බලවත් යක්ක්ෂයක වෙල මහිෙම පහර දුන්න කියලා උද්දච්චකම ප්‍රකට කරන පුොළුවන්. නමුත් ආරයන් වහන්සේලා පංවතු නිහෙමනේ තමන් වහන්සේලා අතිශ්‍යයීමමෙන් නිහතමානි. එ සාරපුත මහරතන් වහන්සේ කියනවා ආශරය අත්්භූතයි පින්වත් මොග්ගලානයෙන් වහන්සේ ඔබ වහන්සේ මේ වෙලාවි මහා බලවත් යක්ෂයකුද්දැකලා හැබැයි මම මේ පුංචි ප්‍රේතියක්කවත් දැක්කෙනේ. පන්සුපිසාචයෝ කල කියනවා සාමාන්‍යයෙන් පන්සුපිසාච්චය කෙල ප්‍රේතියෝ වරගයක් ඉන්නවා ඒ ප්‍රේතියන්ව පින්හත්න සමහර වෙලාවට අපටත් පේන පුොළවා. අදකාලය සමහර දේවාලවල්වලටත් ආරුඩි වෙලාඉන්නේ ඔන්නුඒවගේ ප්‍රේතියෝ. මේ ප්‍රේතියෝ දකින්න පින්වතුන ලොකු හැකියාවක් අවශ්‍යනෑ කෙනෙකුට ඉතිං සාරිපපුත මරාතන් වහන්සේ කියනවා මම මේ වෙලාවෙ මේ පන්සු පිසාචයක්කක් දැක්කනෑ ඔබ වහන්සේමි බලවත්යක් ශෙකුද්ද කළා මුගලන් මහරත්තන් වහන්සේගේ හැකියාවක් සාරිපපුත්ත මහරත්තන් වහන්සේගේ කරනවා මේ සංවාදය කනෙ කාගෙන ඉන්නකුට මේ කතාාව වැහව්වත් කෙනෙකුට හිතෙන පුොළුවවා අන හිනන් සාරරිපපුත්තු මහරාතන් වහන්සේට ඒතරන් ලොකු ඉර්දිීබලයක් නැතිව ඇති කියලා කොහොමත් සාරිපොත්ත මහරතන් වහන්සේ ඒ කාලි ප්‍රසිද්ධි විලාත්‍යබුණ ඒ විදියට ැ භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා පැරි වෙලාවක්වත් සාරපපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පසදි මිනිස්සුන්ට මෙනි මෙහිම සිතිවිලිය ඇතිවෙන්න පුළුව. සාරපපුත්ත මහරහතන් වහන්සේ ගැෙන කතා කළොත් උන්වහන්සේටිති කොච්චර ප්‍රඥාව තිබුුණත් ඒ තරං ඉරදිමය හැකියාවක් නෑනි ඔහොම හිතෙන්න්න පුොළුවන් නමුත් උන්වහන්සේ තුළ අතිශේීම දියුණු විශාල එර්දිමේ හැකියාවක් තියෙනවා නමුත් උන්වහන්සේගේ හැකියාව උන්වහන්සේ ප්‍රකට කල්ලනෑ ඒක තමයි පින්වතුන අල්පේච්ච කම කියල කියන්නේ මොකද තමන්ට ප්‍රඥාව තියෙන් ඕන තමන්ගේ එක ටින්නෑ ගෙළඟ තිනෙන හැකියාව දෙෙනගන්න ද ප්‍රඥාව තියන අල්පේචතාවේ තියන අය කිසිම වෙලාවක තමන්ගේ හැකියාව ප්‍රකට කරන්න යන්නේ නෑ තවන්ට පොළුවන් කියලලා හයිියෙන්කෑ ගහල කියන්නේනේ අදකාලේ මිනිස්සු මුලාවට පත්වෙන බලවත්ම කාරණාව තමයි සමහර දෙනින් තමන්ට තියෙන හැකියාවල් මේ හැකියාවත් තියෙනවා කියලත් කියනවා ඇත්තත් කියෙනව බොරුත් කියවා කරන්න පුළුවන්දවලුත් කියෙනව කරන බැරිදවරුත් කියනවා ඉතින් ප්‍රඥාව නැති අය ඒ අහල් ඉවර වෙලා හිතනවා එහෙනම් මේ පුළුවන් කියෙන මිනිස්සු තමයි පොළුවන් කියෙන මිනිසුන්ට තමයි මේ පුළුවන් කියලා ඒක තමයි ප්‍රඥාව වන්තීන්ගේ සහ ප්‍රඥාව නැති අයි ගැතර තියෙන වෙනස එකොට මක් පුළුවන් කියලා හයිියෙන් කෑගහල කියනවන පිත් තිඒ කෙනා පිළිබඳව දෙතුම් වතාව හිතල බලන්න ප පොළුවන් කෙන කිසිම වෙලාවක පොළුවන් යැයි කියලා කෑගහල කියන්නේනේ. සාරිපපුත මහරතන් වහන්සේට ඉර්දිමේ හැකියාවක් තියෙනවා නමුත් ප්‍රකටනේ මොකොද නහතවානන්නේ නිසා ඉතින් ඒ නිසා භාග්‍යතු වහන්ස ඉල්ලිය මක් කරනවා ඔබගේ මේ ඉර්දිමේ හැකියාව නොදැනගෙන පිරිණවන් පැබෝත් අනාගති මිනිසුල්ට ලොකු පාඩුවක් වේ. අපි තිහෙනම් කතා කරනවන උන්වහන්සට ලොකු ප්‍රඥාවත් තිබනට ඒකාලේ උන්වහන්සට ඉර්දිියයක්තිවෙල නෑ කියල ලොකොට ඒනිසා භාගතු වහන්සේ ඒ සැකේ දුරු කරන්න තමයි කියන්නේ ධර්මදේශනාවක් පවත්වන්නේ කියලා සාරිපුොත්ත මහරහතන් වහන්සේ දන්නවා තමන් වහන්සටමි ආරාධනා කරන්නේ මොනවගේ ධර්මදේශනාවක් පවත්වන්නද කියලාඒ නිසා සාරිපපුත්ත මහරාතන් වහන්සේ ඉර්දි ප්‍රාතිහාරය පාමි විශේෂ ධර්මදේශනාවක් මේ වෙලාවි පවත්වනවා අපට ඒ කාරණාව තවදුරටත් විස්තරාත්මකව සාකච්ඡා කරන්නපුොළුව තමුත් කාලවේලාව සංවිලා තිබෙර නිසා අපි අදදට මේ ධර්මදේශනාව නිමාවට පත්කරනවා ලබන සතිය දේශනාවේදී අපි බලපු සාරිපපුත මහරාතන් වහන්සේ එරදි ප්‍රාතිහාරය පාමීින් පවත්තුපු ධර්මදේශනාව මොන තරම් විචිතරවත් ලස්සන ධර්මදේශනාවක්ත කියලා එෙමනගේ කාරණාව අපි ලබන සතිය සාකච්ඡා කරවීමය අරමුණි අපි අදදට මෙ සද්ධර්මදේශනාව නිමාවට පත්කරනවා හද මේ උතුම්මෝ සද්ධර්මදේශනාව ඩායිකත්‍යයන් පංවත් දෙපලක් අරගෙන කටයුතු කරනවා ති ඒ පින්වත් පිරිසටත් අපි විශේෂපුුණඥානු මෝදනාව මේ වෙලාවේ පවත්වනවා ද අපි දන්නවා මේ කාලී බොහෝ දෙනෙකුට තමන්ගි නිවෙෙස්වල ධර්මදේශනා පවත්පන්න පිරිස එකට ඒකරාශී කරගෙන ධර්මදානමී පින්ංකං කරඩ ඒ හැර එකට එකතුවෙලා බොහෝ පින්කං කරඩ ැ බොහෝදිෙකුට අවස්ථාවක් නෑ න ඔබට ඒ කාරණාව නිසා අනේ අපට දැන් වෙනදවාගේ පින්කරගඩ බෑ කියලා පෂ්ටාතා පිට පත්ති අවස්ථාවක්නේ මෙ නෙත්නා ලිකාව කියල කියන්නේ හැම වෙලාවක්කම ඔබ වෙනුවෙන් ඔබේ දුකේදීසා සැපේදී ඔබට පිහිට වෙන ජාතිය නා ලිකාවා ති ඔබට මේ නිනාලිකාව හරහා සෑම දවසකම පවත්වන ධර්මදක්ෂිණ ධර්මාණු ශාසනාවන් වලට දායිකත්ව දරන පුළුවවා. තමන්ගේ හද්දවසධානම මේ පින්කමේ ධර්මදේශන තුන්මාසේ ධර්මදේශනාව අවුරුදුපතා කරන ධර්මදේශනාව අපට මෙහිම දායිකත්්‍යයන් දරල කරන පුළුව හැබැයි නිවසක ධර්මදේශනාවක් පැවැත්තුවටත් වඩා මංහිතනවා බොහෝ කුසල්ලේකෙන් රැස් කරගන්න පුළුවන්. නිවසක ධර්මදේශනාවක් පැවැත්තුවත් සීයක් දෙසයක් තුන් සයක් කාරසියක් එකටිකතු කරගන්න පුළුව. නමුත් නෙත්නාලිකාව තුලින් ධර්මදේශනාවක් පවත්වනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ සත්් ධර්මදශනාව ශ්‍රවණය කරන්ටි ඩක් ලැබෙනවා මේ දේශනාව දීර්ග බොහෝ පිරිසක් දේශාව ශ්‍රවණය කරනවා එනිසාවබට මේ ධර්මදේශනාවන් වලට දායකත්්‍යයන්දරලා ඔබට පුළුවන් ඒ පින රැස් කරගණ්ඩ ඉතින් ඒ අරමුණේ අදත් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් සද්ධරම දේශනාව සඳහා දායකත්යගෙන කටුතු කරු ලබන පින්වත් දෙපලක්කින්නවා බදුල්ල මහිියංගන පාරේ දෙසය තිස්සයින් එක බී නිවසේ පදිංචි කේනල් විජිත දැරණිය ගල පොතුනුවන් නදීරා දැරණී ගල දියනිය රකිිත දැරණියගල කවීන්ද්‍ර දැරණිය ගල කියන මුණපුරන් ඇතුළු ඒපින්වන්ත පිරිස පත් පිරිස ලාාපරොත්තු වෙනවා අදට වසරකට පෙර පරලෝ සැපත් විජිත අනුවර අජන්ත අයිරාංගනී යන සොයිරු සොයිරයන්ගේ ආදරණීය මෑණියන්ලු වැලිමට සමරවීර මාවතී දෙෙන්නකෝන් මෑනියන්ට සහ මියගිය ආදරණී පියාණන් නැතුළු සංසාරයේ පින් බලාපොරොත්තු වන සියලුම මීගි ඥාතීන්ට පින් අනමෝදන් කරමින් අද මියුතුම් දේශනාවේ දායකත්තේ ගෙන කට්ටුතු කරුණු ලබන්නේ. අපි ආදරණී මෑනියන්ටත් මියගිය පියාණන්ටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු රගත වූ උතුම් සද්ධරමදානමි පින්කමී බලෙෙන් එයාදරනී මෑනියන් ඇතුළු පියානන් නැතුළු පින්බලාපොරොත්තුනෙන සීලු ඥාතින් පිං අනමෝදන් බේවා ඒ ඇත්තෝ පරලූ කිය වශින් සුවපත් වේවා ඕනෝන් ප්‍රාර්ථනා කරන බෝධියකින් තුම් චතුරාරේ සත್්‍ය ධරමියාව බෝධ වේවායි සාධෝ කියයා පාර්ථනා කරමු ඒවාගේම බදල්ල ඊලිපොතගම පාරයේ පදිංචි නදීරා දරණියගල දම්මිකා සූරියාරච්චි ප්‍රදීපිකා සේනානායක සහෝදරියන්ගේ මාලිනී චාල් කේේ චාල්ස් මෑනියන් හා පියනන්ටත් එවගේම නාවල පිටිය කොබෙන්න්ට්‍රිවත්ත සැනසුම නිවසේ පදිංචිඒ හෙට්ියරච්ි හායි් හෙට්ියාරච්චේ බාපාසාපුංචි අම්මාටත් නිදුක් නීරෝගේ දීර්ගාාවස්වේ ප්‍රර්ථනා කිරීමට මේ උතුම් දේශනාවත් තුලින් බලාපොරොත්තු වෙනවා එමනන්ගේ නම් සඳහන් කරපු පිහත් හැම දෙනාටමත් මේ උතුම් සද්ධරම දේශනාවේ බලය නිදුක් නීරෝගේ දීර්ගාවසේ ලබේවා කායික මානසික සුවපත් භාවේ ලැබේවා ඒ හැම දෙනාම සිදුකරගෙනයනු ලබන සියලු යහපත් කටුතු සරප්‍රකාරෙන් සාර්ථක වේවා ඕනෝන්ගේ සිත්තුල පවතින යහපත් බලාපොරොත්තු පැතුමන් යල්ලක්ම ඉටු කරගන්නට මේ උතුම් සද්ධරම දානමී පින්කමේ බලය හේතු වාසනාාවේවා කියලා අපි මේ වෙලාවේ පුුණ්‍යාන මෝදනා කරනවා ගේ මනනි දායකත්තය ගෙන කටයුතු කරනු ලබන්නේ අනුරාධපුර පියවරතුන නොම්බර පන්සිය හැට දෙකෙන් එකසිය හය ඊ නිවසේ පදිීංචි කේකේ මිසිනෝනාමේනියන් අනුලා බණ්ඩාර ගමගේ මහත්මිය තුළු පවුලි දූදරු පිරිස. දෙදහා ස්විස්ස දෙවනිි මස විසි පස්වන දින පරලෝ සැපත්ඌූ විශ්්‍රාමික පොලිස් පරික්්ෂක චන්දරත්න මහත්මා බහවා පාප්ත වී තෙමසක් ගතවීම නිමිත්තිං එතුමාට පින් අනුමෝදන් කරමිනුයි අදමි උතුම් දේශනාවේ දායකත්තය දරන්නේ එෙමනන් රැස්කරගත්තා හොසිියල පින් බලයෙන්D චන්දරත්න මහත්මාට මී පින් අනුමෝදන් වේවා එතුමාගේ පරලෝකීගාමී ජීවිත්‍යය සුව පත්වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරෙ සත්‍ය ධරමය මවබෝධවේවායි සාධෝ කියා ප්‍රාර්ථනා කරමු එවාගේම සුජීවත්තවාසේ කරන මිසිනෝනා ආදරණී මෑැනියන්ට අනුලා මහත්මයඇතුළු පවුලේ දදු දොරු හැම දෙනාටමක් මේඋතුම් ධර්මදානමී පින්කමේ බලයෙන් නිදුක් භාාවය නිරෝගි භාාවේ සැලසේවා කායික මානසික සෝපත් භාාවේ සැලසේවා ඒ හැමදිනාටම කරගෙන අනු ලබන යහපත් කටයුතු සර ප්‍රකාරම සාර්ථකව කරගෙන යන්නට ශක්තියේ දහිර ලැබේවා යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියල්ලක්ම මුදුන් පත් කරගන්නට මයුතුම් සද්ධරම දේශනාවේ ආනිිසන්සය හේතු වාසනාවේවා කියලා මේ වෙලාව්‍ය අප්‍යාශිර්වාදය කරනවා. එහමන රැස්කරගත්තාවු සියලු කුසල ශක්තියේ බලේෙන් නිෙත්නාලික්කාවේ සාපතිතු න්ටත් සාමන් අැධිකාරතුමන්ටත් කාරම්ලේ පින් අත් හැම දෙෙන අටමත් මේ සීලුපින් අනුමෝදන් වේවා භාග්‍යවතුන් වහන්සේගේමි ගහම්බීර ධර්මිය අඩුවක් පාඩුවක් නැතුව මට උ ගන්වන මාගේ ගුරුදේවොත්තමයාණන් වහන්සේටත් පින් අනුමෝදන් වේවා මා මේලෝකට බිහිකරපු මගේ මෑනියන්ට නිදුක්භහාාවේ නිරෝගි භාාවේ ලබේවා ධර්මාවබෝධයම වේවා මියගියමාගේ පියාණන්ටත් මෙම පින් බලෙෙන් පරලෝක කියී වශින් සූපත්තේවා මා පැවිදිකරපුමමාගේ ගුරුදේවෝත්තුමයන් වහන්සේටත් මේ සියලු කුසල්ලනුමෝදන් වේවා සම්බෝදධ ශාසනයේ ශාසනක ගමනකට මට උපකාර කරපු සපුරෂ කල්්‍යාන මිත්‍ර හැමදිනනාට පත්මී පින් අනමෝදන් වේවා ප්‍රැස්කරගත්තා ෝ සියලු කුසලානි සංසධර්මියන්ගේ බලයෙන් සියවපසදාානෙන් නුපස්ථාන කරන දායකපින් වත් හැමදිනනාටමත් මේ සීල කු සල්ලනමෝදන් වේවා ඔවුන්ටත් ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලියකින් පහසුම ආකාරෙන් සුක සහගත ප්‍රතිපදාවින් සියලු දුකින් මිදම්වා මේ සියළු ලිස් බරින් නිදහස්වෙන්වා අජර වූ අමර ව නිවන ලැබසැනසින්නට මේකුසල්ලතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාදෝ සාධූ කියයා ප්‍රාර්ථනා කරගමු ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගාමහිද්දිිකා පු්ඥන්ත අනුමෝදිිත්වා චිරන්රක්ਖන්තු සම්මා සම්බුද්ධ සාාසනං ආකාසට්ටහාචබුම්මට්ට දේවානාගාමහිද්දිිකා පුුණ්ඥන්තං අනුමෝදිත්වා, சிරන්රක් කන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසටටහාචබුම්මට්ட்டා දේවානාගාමහිදදිකා පුഞන්ත අනුමෝதிත්වා චිරන්ර කන්තු සම්මා සම්බුද්ධ සාාවකං.